පළමුණ දෙව ප්‍රකාශනය ශුදූ පවලුතුමන් විසින් තිමූතියස් වෙත ලියනලද පළමුවුණ හසුනින් උබපුටා ගත්පාටයකි. කිතුුණු ස්වාමිවරුන් ඇතිදාසෙයෝ ඕවුන් දෙගොල්ලම සහෝදරයන් වන නිසා තම ස්වාමිවරුන් සුළුකොට නොසැලකිය යුත්තෝය. එසේ නොකර න්ගේ වැඩවලින් ප්‍රයෝජන ලබන ස්වාமிවරුන්ට ඔවුන් වඩාත් හොඳින් සේව කළයුතුය கවහන්ந்த ඔවුන්ந்த තමන් ප්‍රේම කරන කිතුනුවන් වන බැවිනි ඔබේ ඉගැන්වීම් වලදී මේ කාරණ තරයේ කියන්න යමෙක් වෙනස් ධර්මයක් උගන්වමින් අපගේ වැඩදාක ධර්මය වන අපේ ස්වාමීන් වන ජෙசස්கிகிறිසුන් වහන්සේගේ වචන වලටත් විශ්වාසවන්ත ඉගැන්වීමටත් විරුද්ධව යන්නේ නම් ඔහු අඥ්ඥානයකි උඩගුකමින් පිරුණු තැනැත්තකි. ඔහු සෑමදේගැන සැකකිරීමෙන්ද වචන ගැන ප්‍රශ්න කිරීමෙන්ට උමතු වූුවකි. එයින් ඊර්ෂ්‍යාවද කලහද අපහාසේද කූට අවිශ්වාසේද මිත්‍ය අදහස් ඇති සත්‍යය නොදන්න දේව භක්තිය ලාභහයට මගකයයි සිතන මිනිසුන්ගෙන් කෙලවරක් නැති වවාද විවාදද උපදින්නේය. ලද පමණින් සතුටවීම සහිත දේව භක්තිය මහත් ලාභෙහෙකි. අප මෙලවට පැමිණිය හිස් අතිනි හිස් අතින් එය හැරයන්නටද ඕනෑය. කන්නට අඳන්නට ඇත්නම් අපට සෑහේ ධනවත්වීමට ආශාවන්නෝ පරීක්‍ෂාවලටත් උගුල්වලටත් අසුුවන්නෝය. නාස්තියටත් විනාශේයටත් පමුණුවන නොයෙකුත් මෝඩ නිෂ්පල තුෘෂ්ණාවන්ට ඔුහු වසඟවන්නෝය මුදල් තන්හාව සැම නපුරට මුලය. සමහරු මුදලට ආලයවී ඇදහිල්ලෙන් වැටී තමන්ටම බොහෝ දරුණුලෙස තු අල කරගත්හැ. එහෙන් දෙවියන් වහන්සේට කැපු වුවෙකුවන් ඔබ මේ දේවලින් වැලකි සිටියයුතුය දමිටු කමටද මක්තිවන්තකමටද ඇදහිල්ලටද ප්‍රේමේටද ඉවසිලිවන්ත කමටද ශාන්තදාන්තකමටද අවධහනය යොමු කරන්න. ඇදහිල්ල නැමති මහාධාවනය වරියෙන් දුවන්න. සදාතන ජීවනය අත්කරගන්න. ඔබ ඒට කැඳවනු ලබුයේ සාක්ෂිකාරයන් කීප දෙනෙකු ඉදිරියහි ඔබේ ඇදහීම නිර්බිහිතලෙසසාහතිකකොට ප්‍රකාශ කලවිටය. නය මෙසේ සුදෝ ලූක්තුමාගේ සුවිශේෂෙන් උපුටාගත්පාටයකිී. ඉන් පසු ජේසුස් වහන්සේ ධර්ම දේශනා කරමින්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යය පිළිබඳ. සුභ අස්න ප්‍රකාශ කරමින්ද නගරසා ගම්වල සැරි සැරුසේක. උන්වහන්සේ සමඟ ශ්‍රාවකයෝ දොළොස් දෙනාද? අශුද්ධාත්ම කෙරෙන් හා ලෙඩරෝගවලින් සුවේලත් සමහර ස්ත්‍රීහූද තමන් කෙරෙන් දුෘෂ්ඨාත්මයන් හත්තෙනෙකු දුරු කරනු ලැබු මක්දලේනා නම්ලත් මරියාද හෙරෝදගේ බාණ්ඩාගාරික වන කුසාගේ භාර්යාාවන ජෝවන්නාද සුසානාද සිය සම්පතින් උන්වාන්සේට. පස්ථාන කළ තවත් බොහෝ ස්ත්‍රීහූද සිටියහ ගැලවීමදායක සුභා රංචියනම් මෙසේය. ජෙසු පිහිටයි ආදරණීය අම්්‍යතාත්යෙදුවේපුතේ අද සැත්තැම්බර් මාසේ දාහත්වෙනි සිකුරාදා. අද දවසේදී ඔබවර්බුම් නාලිකා ඉදිරි පස ඔන් වහන්සේ ව්චනට සවන්දීලා? මෙ කිරීමට දවුසට වචනයක් සොයා කෙන පැමිණි සිටින ඔවට අද ස්වාමීන් වහන්සේ කියනවා උන්වහන්සේගේ වචනය ඔබ මේ අසන වචනය ඔබ ඇහුංක දුන්නා කවීමට සුදදොස්සු විශේෂයට මේ වචනය ඔබ අනිත් අයත් එක්ක කොච්චර බෙදාගන්නවද. මොහතක් හිතල බලන්න ඔබු නාලිකා විදිරි පස ඔබ දිනපොතා මේ සවන් දෙනව ඇති ඔබ කුමන තරාතරමක පුද්ගලය කෝවේවා ඔබ මේ සවන්දෙන දේ, මේ වචනයක් ජීවිතයට අයිති කරගෙන මේ ඔබ ක්‍රියාවට නංවනවද. මොන හරි දෙයක් ඔබ මේ දේ ශුද්දොස් විශේෂයට හරි මේ ස්වාමී ඔබට පවසන දේ හරි මේ කියවීම තිබෙන දෙයක් හරි ඔබ ජීවිතේ ක්‍රියාවට නංවනවද. එහම නැත්තැම් මේක දින්නපතාපොරුද්දක් ලෙස හලා? මතකරන දෙෙම නැතන් දිනපතා ඔබ මේ දේවල් ඇහුන්කන්දීලා තවත් අයට කියන මවිතරයි හැබැයි. ඔබ ක්‍රියාත්මක නොවෙන කෙනෙක්ද. ප්‍රේමාන්තනී සුභාසන කියල කියන්න අනිත් අඇත් එක් බෙදාගන්නට ඕනේ ජිසු වහසේ අද ුවිශේෂදක න්හන්සේ සුභාසන දශ කරමින් ගම් නිගම් සිසාරා ගිය. ගෝලයන්පය උන්වහන්සේ ක්‍රියාවට නැන්වා උන්වහන්සේ කියපු දේ. කරලත් පෙන්වා ඒත් එක්කම තවත් සුන්දර දෙයක් සුවිශේෂ තිබ ඒ තමයි උන්වහන්සේ වටා ස්ත්‍රීන් පිරිසක් ඉන්නවා. උන්වහන්සේ ස්ී උන්වහන්සේට ගෝලයන්ට ඇපඋපස්ථාන කරගෙන විවිධාය හිටියා ප්‍රවන්තන මතකතියාගෙන ුද සමාජ ස්ත්‍රීයට ඇයි සවිශේෂය සඳහන් කරන්න මේදේ මොකද ජුදා සමාජයේ ස්ත්‍රීයටට දැනක් දීල තිබබෙන ස්ත්‍රීයට ඇකපයි මේ දේවල් කරන්නට ඕුන් ටින්නට ඕන පුෘුෂයාාට පල්ලෙන් පහත්මට්ටමකින් කියනදේ තමයි කියලා තිබබේ හැබැයි චේසස් වහන්සේ ඔවුන් අත්ගන්නවා ඔවුන්ගේ උපව උදව උපකාර ඔවුන් සම්ග සිටිමින් ඔුන්ගේ ඒ ඇ උපස්ථාන ලබා ගන්නවා චේසස් වහන්සේ ගෝලයන්ටත් ඒදී ලබා දෙනවා ප්‍රේමහන්තේනේ එම නිසා අපිකාවවත් මේ ගොල්ලු ගැහැනුවය මේගොල්ලු පිරිමිය අය මේ ගොල්ලු වෙනත් අය මේ ගොල්ලො අපිට පක්ෂ නොවණය කියලා අපිට වෙෙන් කරන්නට බැහැ. උන් වහන්සේගේ ගාවට එනවනම් උන් වහන්සේගේ සේවාවට අයිති එකතු වෙනවන උන් වහන්සේව විශ්වාස කරනව නම්. ඕනම කෙනෙක්ට උන් වහන්සේ එක්ක ගමනක් යන්න පුළුවන්. ඒදට කෞුදකිින්ද මන්ද කියලා අදාලාලවෙන්න ඔබ දුපද්ද පොහොසද්ද ඔබ සුදුද කළුද කියන දෙවුන් වහන්සේට අදාලතාවයක්නැහැ. බස්ත්‍රීත පුරුෂද කියලා අදාලත් නෑ. ඔබට උන්වහන්සේ විශ්වාස කල පසුබසයනන උන්වහන්සේ ඔබට ශක්තිය බලය දෙෙන සුභාරංචය පතල කරන්නට සුභාසන පතල කරන ඔබ ඒ ඔබේ ජීවිතයත් පිලි පදින්න. එවිට ඔබට පුළුවන් මටත් පුළුවන්. චෙසුස් වහන්සේගේම. ගොෙක් පවට පත්වන්නට බසැමට චිස් පීටයි